ඔනද අපි සුපිරි තවත් ගේමින් ඒ වගේම එඩිටින් ස්ට්‍රීමින් මැෂින් එකක් හදන්න තමයි සූදානම් වෙන්නේ PC එකක් බිල් කරන්න තමයි සූදානම් වෙන්නේ හැබැයි මේක mid range එකේ PC build එකක් ඉතින් ඔයාලා දන්නවනේ mid range එකේ PC build එකක් වුණාට මේකේ හැම දෙම high quality එකෙන් ඒ වගේම කිසිම lag වීමක් නැතුව කිසිම issue එකක් නැතුව අපිට කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒ නිසා මේකට මම තෝරගන්නේ මොනවද කියන දේ විශේෂයෙන්ම අද අපි කතා කරන්න සූදානම් වෙනවා ඒ වගේම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන situation එකක් එක්ක මේ වගේ Mid-range එකේ සුපිරි PC build එකක් කරන්න රුපියල් කීයක් යනවද කියලාත් ඔයාලට අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේක මොන මොන අය සඳහාද මම මේ PC එක build කරන්නේ. විශේෂයෙන්ම හොඳටම games play කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙනකොට තියෙන market එකේ ඕනම game එකක් download කරගෙන හොඳට graphics දාගෙන මේකේ play කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හොඳ graphic card එකක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ processor එකක් හොඳට RAM එක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ දේවල් වලට හොඳට perform කරන්න පුළුවන් machine එකක් විය යුතුයි. අනිත් එක තමයි මේ වෙනකොට content creation විශේෂම video editing photo editing මෙන්න මේ වගේ දේවල් වලට හොඳ performance තියෙන machine එකක් අනිවාර්යෙන් ඕනේ මේ කිසිම දෙයකට lag වෙන්නේ නැතුව හානියක් වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒකත් අපි මේ වෙනකොට මේකෙදි බලන්නම ඕන දෙයක් අනිත් දේ තමයි මේ වෙනකොට streaming වලට ගොඩක් අය යොමු වෙලා තියෙන නිසාම game එකක් play කරන ගමන් stream කරන්න පුළුවන් හැකියාවත් මේ PC එකේ තිබිය යුතුමයි ඊට අමතරව ගොඩක් වෙලාවට game development කරන අය ඒ වගේම 3D modeling කරන අය මෙන්න මේ වගේ හැම area එකක්ම cover වෙන්න තමයි මේ PC එක මම build කරලා තියෙන්නේ විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේදී මේකට gigabyte වලින් තමයි ගොඩාක්ම දේවල් තෝරගත්තේ මේ PC එකේ තියෙන components විතරක් නෙවෙයි මෙන්න මේ සුපිරි gaming gigabyte monitor එක ගැනත් අපි අද කතා කරන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ අනිත් monitors වල නැති gaming monitor එක තිබිය යුතු ගොඩක් ගුණාංග අපිට මේ monitor එකේ පවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ PC එක මම build කරේ win soft එකෙන්. ඔයාට පුළුවන් unit class එකට ගිහිල්ලා win soft එකට ගිහිල්ලා මේ components හැම එකක්ම මේ PC එක සම්පූර්ණයෙන්ම build කරන්න. ඒ වගේම ඔයාට ඕනම level එකක computer උපාංගයක් ගන්න ඕන නම් ඔයාට පුළුවන් winsoft.lk කියන web සයිට් එකටත් යන්න. තවදුරටත් කතා කර කර ඉන්න ඕනේ නැහැ. අපි යන් කොහොමද මම මගේ PC එක build කරේ කියලා බලන්න. So අපේ motherboard range එක ගත්තොත් අපි ගාව තියෙන entire motherboard range එක දැන් 11th and 12th gen තමයි අපි mainly කරන්නේ. So H610, B660, Z690 ඒ වගේ බේසික්ම බෝඩ් එකේ ඉඳන් හයි එන්ඩ් රේන්ජ් එක වෙනකම් අපි ගාව තියෙනවා. සෝ අපි වා කරන්න යන මේ මිඩ් රේන්ජ් බිල්ඩ් එකට අපි චූස් කරේ මේ B660 AORUS කියන බෝඩ් එක. AORUS Pro X මෙන්න මේ බෝඩ් එක තෝරගන්නකොට අපි ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ විශේෂයෙන්ම අපි තෝරගන්න 12th gen Intel Core series process එකට මේ බෝඩ් එක අනිවාර්යෙන් support කරන්න ඕනේ. ඒ වගේම මේකේ විශේෂයෙන්ම thermal management ගැන මම ගොඩක් සතුටුයි. Fully covered thermal design with high coverage MOSFET heat sinks කියලා තමයි මේගොල්ලෝ මේක නම් කරලා තියෙන්නේ. ඉතින් අපි බෝඩ් එකට සවි කරන්න බලාපොරොත්තු වෙන components ගණනාවකටම මේගොල්ලෝ මේ heat sink එකක් යොදලා ඒකේ thermal manage කරන්න කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම මේ බෝඩ් එකේම ෆෑන්ස් කීපයක් තියෙනවා පුංචියට. ඒ වගේම මේකට තවත් heat එක උරා ගන්න materials කීපයක් සම්බන්ධ කරලා තමයි මේකේ තියෙන මේ heat management thermal management මේගොල්ලෝ ලස්සනටම නිර්මාණය කරලා තියෙන. ඉතින් ඒ නිසා මෙන්න මේ බෝඩ් එක තෝරගන්නකොට අපිට benefits ගොඩාක් ලැබුණා. So, අපි ගාව mainly තියෙන AMD Intel complete range එක. So, අද අපි යන්නේ 12700 එකෙන්. මොකද වා mainly අපෙන් ඇහුවේ streaming, gaming, editing වගේ කරන PC එකක්. So, 12700 එක මේක වාගේ purpose එකට ගොඩක් ගැලපෙනවා කියලා අපි හිතනවා. අපි RAMs ගත්තොත් අපි ගාව තියෙනවා different brands AA bus speeds වගේ builds වලට match කරන අපිට ඒ complete range එකම තියෙනවා.
So අපි අද decide කරේ මේ වගේ mid range build එකකට minimum at least 16 GB වත් ඕනේ. But අපි decide කරා 32 GB වලටම යන්න. මොකද in future just in case ඕන load එකක් handle කරගන්න පුළුවන් විදිහට අපි 32 GB වලට යනවා. අපි ගන්නේ 8 GB 4ක් PNY එකෙන් 4ක් අපි වට දෙනවා bus speed එක 3200 එකට. SSD range එක ගත්තොත් අපි ගාව තියෙනවා basic to high end range එක. ඒ කියන්නේ gen 3 gen 4 වගේ ඕනෙම build එකකට suit වෙන විදිහට අපිට SSDs දෙන්න පුළුවන්. So අපි හිතුවා වගේ mid range build එකකට ඔයාට يعني අවශ්‍ය වෙන performance එක ඇවිල්ලා gen 3 එකකින් ඒක sufficient කියලා. ඉතින් අපි gen 3 gigabyte 512 GB NVMe SSD එකට යන්නේ. So මේකේ capacities Chanux අපි ගාව තියෙනවා 128 256 512 up to 1 TB වෙනකම් මේකේ capacities තියෙනවා. So ඒ අනුව ඔයාට choose කරගන්න කියලා. මේ වගේ মালටි පර්පස් බිල්ඩ් එකකට යද්දි අපි හිතුවා එයා ෆ්ලෝ එක ගොඩක් වැදගත් කියලා කේසින් එක ගද්දි සෝ අපි ඩිසයිඩ් කරා මේ වගේ හොඳ මිඩ් ටවර් කේසින් එකකට යන්න වාගේ බිල්ඩ් එකට හරියන්න මේකේ ස්පෙක්ස් ගත්තොත් මේකේ තියෙනවා හොඳ ඉන්බිල්ට් ෆෑන්ස් තුනක් RGB ඒ වගේම මේකේ ගොඩක් හොඳ සින්කින් ෆීචර්ස් තියෙනවා RGB පැත්තට වරණම් ඒ වගේ කැමති එක්කෙනෙක් නම් අනිත් එක මේ කේසින් එක ඇවිල්ලා වෝටර් කූලින් වලට හරියන්නත් ඒ විදිහට බිල්ඩ් කරලා තියෙනවා. So in case ඔයා water cooling upgrade එකකට ඉස්සරහට යනවා නම් මේක ගොඩක් suitable තමයි මේ වගේ කේසින් එක. ඊළඟට power supply එක ගත්තොත් මේකේ මේ වගේ 3060 graphic card එකට ඉල්ලන්නේ minimum 650 වගේ power එකක්. ඒත් ඔයාගේ අනිත් components SSDs hard drives coolers වගේ දේවල් සසඳලා බලද්දී 750 වගේ power එකකට යන්නේක හොඳයි. මොකද නැත්නම් අතන පොඩි bottleneck එකක් වෙන හින්දා. එකේ cooling ගද්දී අපි decide කරා මේ වගේ SilverStone single fan liquid cool එකකට යන්න. මොකද මේ වගේ mid range build එකකට මේ වගේ single liquid cool එකක් හොඳටම ඇති normally. මොකද dual fan එකකට යන්න අවශ්‍යතාවය නැහැ. මොකද overall හැම එකක්ම gaming, editing, streaming කරනවා නම් මේ වගේ level එකකට මේක ඇති වෙයි. We'll be right back.
So අපි ඊළඟට choose කරන්නන්නේ මේ main component එක, ඒක graphic card එක. So graphic cards ගත්තොත් අපි ගාව තියෙන දැන්ට market එකේ තියෙන හොඳම graphic card එක 3090 Ti වගේ cards. අපි ගාව වෙන basic cards ඕනම දෙයක් වාර choose කරගන්න පුළුවන්. ඒත් අපි හිතුවා වාගේ වගේ mid range build එකකට මේ වගේ 3060 එකක් ගොඩක්ම ඇති වෙයි කියලා. So අපි යන්නේ Gigabyte RTX 3060 gaming OC model එකට. තර්කයක් නෑ මේ වෙනකොට හැමෝම කැමති RTX 30 series එකේ graphic card එකක් use කරන්න. ඉතින් මම මේකට තෝරගත්තේ mid range එකේ නිසාම GeForce RTX 3060 gaming OC 12G කියන මෙන්න මේ graphic card එක. විශේෂයෙන්ම ඔයාලා දන්නවා NVIDIA Ampere streaming microprocessor එක, ඒ වගේම second generation RT cores, third generation tensor cores මේ හැම එකකින්ම බලගැන්විලා තමයි අපිට RTX 3060 gaming OC card එක බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ PC එක අපි build කරනවා gaming වලට. ඉතින් එතකොට මට ඕනම game එකක් high graphics දාගෙන ලස්සනට play කරන්න අවස්ථාව අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ වගේම ඔයාලා දන්නවා මේ වෙනකොට video editing graphic edit කරන්න අවස්ථාවත් අපිට මේ machine එක හරහා ලබා ගන්න ඕනේ. ඉතින් ඒකටත් කිසිම distraction එකක් නොවි වැඩ කරන්න අවස්ථාව අපිට තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා දන්නවා streaming මේ හැම දෙයකටම ගැලපෙන්න තමයි machine එක නිර්මාණය කරන්නේ. එතකොට මේ වගේ high performance graphic card එකක් අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම graphic card එකට අපි GeForce එක තෝරගන්න එකෙන් අපිට තවත් ලැබෙන විශේෂත්වයක් තමයි ඔයාලට පේනවා ඇති මේකේ තියෙන මේ protection metal back plate එක. ඒ වගේම RGB fusion 2.0 ගොඩක් RGB වලට කැමති අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා WinForce 3X cooling system එක. All the native spinning fans එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා heavy game එකක් play කරනකොට, එතකොට graphic card එක වැඩිපුර use වෙන heavy graphic use වෙන දේවල් කරනකොට මේකේ තියෙන thermal manage කරන්නත් මේ GeForce RTX 3060 gaming OC card එකට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ අපි සම්පූර්ණයෙන්ම gigabyte වලින් බලගන්නුණු gaming streaming editing PC එකක් නිර්මාණය කරාට මේකට මොනිටර් එකක් gigabyte වලින්ම තෝරගත්තොත් තමයි අපිට මේක හරියටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම gaming ගැන කතා කරන නිසාම මම අඟල් 27 IPS display එකක් තියෙන, ඒ වගේම 144Hz refresh rate එකක් තියෙන මෙන්න මේ gaming monitor එක තමයි තෝරගත්තේ. ඉතින් මේකට මිලිසෙකන්ඩ් එකක response time එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම gaming වලට මේක ගොඩාක් වැදගත්. Smooth gameplay එකක් ඔයාට මේක AMD FreeSync premium පහසුකමත් එක්ක ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම studio grade sRGB 125 DCI-P3 95ක color gamut එකත් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමයි විශේෂයෙන්ම අපි editing වලදී, ඒ වගේම graphic වගේ දේවල් design කරනකොට 3D වගේ දේවල් වලද color නිවැරදිව යොදා ගන්න ඕන දේවල් අපි මේ මොනිටර් එකෙන් වැඩ කරනකොට ඒක අපිට ගොඩාක් නිවැරදිව කරගන්න පුළුවන් හැකියාව ලැබෙන එක. ඒ වගේම ඔයාලා දන්නවා සම්පූර්ණයෙන්ම මේකේ settings අපිට අවශ්‍ය විදිහට control කරන්න පුළුවන් ලොකු settings panel එකක් අපිට මේකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මොනිටර් එක අපිට අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන් විදිහට, ඒ වගේම හොඳ gaming look එකක් එන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය ports buttons ඒ වගේම built-in speakers මේ හැම දෙයක්ම මේ gaming monitor එකෙත් මේගොල්ලෝ built-inම නිර්මාණය කරලා තියෙනවා. PC එක build කරාට පස්සේ මම මුලින්ම මෙන්න මේ දේවල් experience කරලා බැලුවා. පළවෙනි එක තමයි අපි video එකක් edit කරන්නේ කොහොමද කියන එක. ඉතින් සාමාන්‍ය ඔයාලට පේනවා ඇති අපි layers කීපයක් දාගෙන 4K footages එහෙම දාගෙන video එකක් edit කරනකොට මෙන්න මේ වගේ කිසිම අවුලක් නැතුව කිසිම lag වීමක් නැතුව මේ අපි පාවිච්චි කරන හැම software එකක්ම පාවිච්චි කරන්න මේක හරහා අවස්ථාව හම්බ වෙනවා. විශේෂයෙන්ම අපි 3D වගේ දේවල් model කරනකොටත් අන්නේ විදිහට තමයි මේකේ තියෙන graphics, මේකේ RAM එක, SSD එක මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි අපිට ගොඩක් smooth වැඩ කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙන්නේ. අනිත් එක තමයි මේ වෙනකොට මම games කීපයක්ම මේකෙදී play කරලා උත්සාහ කරා. එතකොට මේගොල්ලන්ගේ ultra ඒ වගේම maximum graphics දාලා මම මේ විදිහට play කරන්න උත්සාහ කරා. ඉතින් එතකොටත් තවමත් කිසිම අවුලක් නැතුව මේකෙදී අපිට වැඩ කරගන්න පුළුවන් graphic card එක, RAM එක, SSD එක, board එක මේ හැම දෙයක්ම එකතු වෙලා
අපිට හොඳට perform කරන machine එකක් නිර්මාණය කරගන්න අවස්ථාව හම්බ වුණා. කොහොම නමුත් ඔයාලා මේවා benchmark වලින් බලන නිසාම මෙන්න මේ විදිහට අපිට benchmark test කීපයක් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔය විදිහට තමයි අද වීඩියෝ එක මම සම්පූර්ණයෙන්ම ඔයාලට අරගෙන ආවේ. අද අපි කතා කරපු components ගැන බලනකොට PC එකේ ඔයා කැමතිම component එක මොකක්ද? විශේෂයෙන්ම ඔයාගේ idea එකක් තියෙන්න පුළුවන් මේකේ හොඳම process එක. එහෙම නැත්නම් මේකේ graphic card එකට තමයි මම නම් ආසම. එහෙම නැත්නම් ඔයාලට හිතෙන්න පුළුවන් නෑ නෑ මේකේ RAM එක තමයි හොඳම. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ cooling system එක, RGB system එක, එහෙම නැත්නම් මේකේ casing එක, එහෙම නැත්නම් මේ superi gaming monitor එක කියලා. ඔයා කැමති විදිහේ පළවෙනි comment section එකෙන් දාන්න අමතක කරන්න නත් එපා. ඉතින් මේ විදිහට තමයි මම mid range එකේ PC එකක් සම්පූර්ණයෙන්ම build කරේ. දැන් ඔයාලට idea එකක් තියෙනවා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට market එකේ තත්ත්වය මොකක්ද, ඒ වගේම mid range PC එකකට අපි ගන්න ඕන උපාංග මොනවද කියලා. සුපුරුදු විදිහට ඔයාලට පුළුවන් winsop.lk කියන website එකට ගිහිල්ලා තවත් ගොඩක් දේවල් මේ වගේ බලන්න. ශ්‍රී ලංකාවේදී මිල ගණන් එහෙම වෙනස් වෙන හැම දෙයක්ම වගේ එතන update වෙනවා. මේක තවත් videos බලන්න ඔයාලට පුළුවන් YouTube app එකට ගිහිල්ලා Chanux Bro කියලා search එකක් දාන්න. ඒ වගේම videos ඔයාගාවට ගෙන්න ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ, TikTok එකේ Chanux Bro follow කරන්න අමතක කරන්න එපා. අද සිංහල ගීක් ෂොට් එකක උතුනාට ගොඩක් සුදීකව සිංහල ගීක් ෂෝකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.